COVID-19 व्याप्ति संबंधी දැනට ශ්‍රී ලංකාවතුල පවතින සංඛ්‍යා ලේඛන දෙස බැලීමේදී ජූනි මාස 20 වන දින මහා මැතිවරණය පැවැත්වේ හැකියි තමන් විශ්වාස නොකරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙමව සඳහන් කළේ ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක් වෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ COVID-19 වෛරසය සම්බන්ධයෙන් දකුණු ආසියාවට මානුෂීය ප්‍රතිචාරයක් අවශ්‍ය බවයි. මෙහිදී වගකිව යුතු අයකු සමග සාක්ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරී භූමිකාවක් හිටු කළ යුතු අතර එෙහිදී ඉන්දියාව ප්‍රමුඛ කාර්යභාරයක් හිටු කළ යුතු වනවා. එසේම කලාපයක් ලෙස මෙම තත්ත්වය හැසිරවීම නේපාලයේ කත්මඬු නුවර සිට පමණක් කළ නොහැකි නම් ඒ සඳහා ඉන්දියාවේ බැංගලෝරේ සහ ශ්‍රී ලංකාවේ කොළඹ යොදාගත හැකි බවද හිටපු අග්‍රාමාත්‍යවරයා ද හින්දු පුවත්පතට පවසනවා. ලොව බොහෝ රටවල් COVID-19 වෛරසය සම්බන්ධයෙන් කලාපීය වශයෙන් සලසුම් සකස් කරන අවස්ථාවක හොඳ සෞඛ්‍ය පද්ධතියක් ඇති ශ්‍රී ලංකාව සහ කේරළය එකට එක්ව වැඩ කළ යුතු බවත් මෙම අවස්ථාවේ සාක්ෂි සංවිධානයේ තුල සිළු දිනායකට එක් වී යුතුය වනවා. එසේම තම ඉල්ලීම පරිදි ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ශ්‍රී ලංකාවට පිරිනැමු 19.90 හදිස්සි ගිලන් රථ සේවය සම්බන්ධයෙන් තමන් ඔහුට සූතිවන්ත විය යුතු බවත් එම ගිලන් රථ සේවය නොවන්නට මෙම අවස්ථාවට මුහුණ දීම වඩා දුෂ්කර වනු ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පත සමග පවසා තිබෙනවා. මෙහිදී ද හින්දු පුවත්පත් මාධ්‍ය වේදිනිය ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ජූනි මාස 20 වන දින මහ මැතිවරණයේ පවත්වන බව නිවේදනය කිරීම සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අදහස් විමසනු ලැබුවා. එයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇතේ විරුද්ධ පක්ෂයේ බොහෝ පාර්ශ්වය සඳහා විරුද්ධ වී ඇති අතර ශ්‍රී ලංකාව තුල COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනට පවතින සංඛ්‍යා ලේඛන දෙස බැලීමේදී මැතිවරණයේ පැවැත්ම පිළිබඳ තමන්ට විශ්වාසයක් තැබිය නොහැකි බවයි. අද වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා සඳහන් කරනවා. ඔහු මේ බව පැවසුවේ දේශීය දේශයක් ගොඩනැගීම සඳහා වන මාධ්‍ය මෙහෙයුම වැඩසටහනට එක් වෙමින් මෙම සාකච්ඡාවට විද්වතුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා. සාමාන්‍යයෙන් මාර්තු මාසේ තමයි අපිට බිස්නස් වැඩි. එතකොට මේ කාලෙදී සම්පූර්ණයෙන්ම රට අකර්මණ්‍ය වුණා. ඇමරිකානු ඩොලර් බිලියන් 10ක් විතර අපිට ආර්ථික කටයුතු නැති වුණා. අපේ රට ලොක්ඩවුන් වුණා වගේම ආර්ථිකයත් දැන් ලොක්ඩවුන් වෙලා. එතකොට මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් ව්‍යවසායකෙක් හැටියට. කොහේ හරි රටක ආදන අනවශ්‍ය වෙන බාණ්ඩ ලංකාවට ගෙනහැල්ලා අර කී කියා හිටපු මොකුත් පිටරට යවපු නැති. ඒකට කිසිම සූදානමක් නැති තත්වයක අපි ඉස්සරහට ඉන්නවද? ඊගාවට රටේ තියෙන මුළු විදේශ විනිමය අනේකෙන් 23%ක් වගේ වාහන ගෙන්නනවාද ඉස්සරහටත්. ඉඟුරුද මිරිස්ද ගම්මිරිස්ද මේ හැම එකක්ම රටේ වවන්න පුළුවන් ජාති ටික අපි ඉදිරියටත් රටට ගේනවාද? මම හිතනවා මේ ගෝලීයකරණ කියන සංකල්පයෙන් අයින් වෙලා අපිට දේශීය ආර්ථිකයක් රට ඇතුලේ ගොඩනගන්න මම හිතනවා මේක අවස්ථාවක් කියලා අපිට. හිත රටවල රැකියාවල නියුත් වීමෙන් ලැබෙන ආදායම අපිට ලැබීම නතරලා දිනවා. නමුත් මීට කලින් විවෘත කරන ලද ණයවර ලිපි සඳහා අනයන සඳහා කරන ගෙවීම් මෙන්න මේ දවස්වල තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ නිසා පොඩි අසමතුලිතතාවයක් ඇති වෙලා තිනවා. ඒ නිසා තමයි මේ පහුගිය දවස්වල අපි දැක්කේ ඩොලර් එකේ යම් යම් බලපෑමක්. නමුත් පහුගිය දවස් කීපය ඇතුළත ඒ 190.92 අතර නැවතිලා දිනවා. යම් කිසි ස්ථාවරත්වයක් අපි දකිනවා. දැන් මෙතෙන්දිත් මේ රුපියල් අනුපාතික පිරිහීමෙන් වෙන අවාසිය අපි අවාසියක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ කොහොමද අනවශ්‍ය දේවල් අපි මේ රටට ගිනව. මං හිතන්නේ මේක හොඳ අවස්ථාවක් අපේ මේ සියලුම ක්‍රියාවලියන් දෙස ආපසු හැරිලා බලන්න මේ සියලුම දේවල් අපේ රටට ආනයන කරන්න අවශ්‍යද? අපි කෘෂිකර්මාන්තය ගෝලීයකරණය කරන්න ගියා නම් අද මිනිස්සු අපේ රටේ ජනතාවට කණ්ඩ නැහැ. ඒක නිසා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ගෝ ජනතාවට. අපට කිසිම හානියක් නැහැ. හැබැයි අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි පහුගිය වසර ගත්තාම අපි විශාල වශයෙන් ආනයනය කළ අනිකුත් අතිරේක බෝ බීලුණු වල අවස්ථාවෙන් 80% විතර ආනයනය කරා. ඊළඟට මුංගට කවුප් 50% විතර ආනයනය කරා. බියලි මිරිස් 99% ආනයනය කරලා තියෙනවා. මේ යල්කන්නේදී බලාපොරොත්තු වෙනවා අපේ දේශීය අවස්ථාවෙන් විශාල ප්‍රමාණයක් සාධනය කරන්න කොවිඩ් සංගති තිබ්බත් නැතත් අනාගතයේදී මේ තත්ත්වය දිගටම මෙහෙම පවත්වාගෙන ගියොත් අපට ඉතාමත් සුබවාදී ප්‍රතිඵලවලට යන්න පුළුවන්. ලංකාවේ තරම් බුද්ධිමත් මොළ මම හිතන්නේ වෙන ලෝකෙක හොයවත් තියෙනවා කියලා. ඒ තරම් ධාරණ ශක්තිය තියෙන අපිට ඔය කියන අන්තර්ජාතික මට්ටමේ තාක්ෂණ පහසුකම් නැහැ. නමුත් අපේ ලංකාවේ තියෙන තාක්ෂණික පහසුකම් හොඳටම ඇති නව නිර්මාණයකට යන්න මේ උපකරණය ගත්තොත් මේක ආනයනය කරලා දෙන්නේ ජර්මනියේ. මම එහෙම කිව්වදින් ඔක විශ්වාස කරයි සමහරලාට. ඔබ විශ්වාස කරනවාද මේ නිර්මාණය කරලා තියෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා විතරක් නෙමෙයි තවත් ඉස්සරහට ගිහලා ඩිසයින් ඉන් ශ්‍රී ලංකා. මේ තියෙන නිමැයුම අපිට ඔය කියන රටවල් වල තාක්ෂණයට එහා තැනක තියන්න පුළුවන්. අපි උත්සාහ කරා මේ නව නිර්මාණ නව උත්පාදන මට්ටමට පත් කරන්න. අපේ ආයතනයේ සමාජිකයක් සම්බන්ධ කරලා යන ලොකු ගමනක් තියෙනවා. ඒ ලොකු ගමනේ සාර්ථකත්වයේ තමයි මේ වටපිටාව අපි දකින්නේ.
COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනව ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවයට පත් ජනතාවට අවැස්සීම අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ මනුස්ස අධ්‍යරණ ජාතික ක්‍රියාන්විතයේ 32 දිනය අදයි. දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකිව අසරණ වූ ජනතාව සඳහා සරණක් වෙමින් ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුස්ස අධ්‍යරණ සහ ඩයලොග් ආයතනය එක්ව ආරම්භ කළා. ඒ අනුව විහාරස්ථාන සහ දේවස්ථාන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක වැඩසටහනට බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාර කාර්ය මණ්ඩලයෙන්ද සුවිශේෂී සහයක් හිමි වෙනවා. මෙවන විට දිවයිනපුරා විහාරස්ථාන, කතෝලික දේවස්ථාන, ස්ලාම් දේවස්ථාන, ළමා සහ වැඩිහිටි නිවාස 3200කට අධික සංඛ්‍යාවකට වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 45000කට අධික සංඛ්‍යාවක් බෙදා දී තිබෙනවා. මනුසත් දිරණ වැඩසටහන මේ ආපදා අවස්ථාවේදී ක්‍රියාත්මක කරනවා. මේ රත්නපුරයේ ඈත පන්සල් වල ඇවිදිලා ගමේ දුෂ්කර තත්ත්වයේ පවතින මේ ජනතාවට සේවය කරන්න මේ ආයතන එකතු වෙලා කරන මේ සත්කාරය පිටාමත් අගය කරනවා. ජාති ભેද ආගම් ભેද කිසි දෙයකින් තොරව කරන්නා වූ සේවයත් අපි පිටාමත් අගය කරමි. අපිට ගම්මුතර අවස්ථාවලදීත් හිනදුම ග්‍රාමයේදී ඔබ ඉතාමත් මනින්ම පැමිණි ඒ විපත් අවස්ථාවේදී ලොකු දායකත්වයක් දැක්වුවා. එමෙන්ම අසරණ වූ අපේම ජනතාව අතර බෙදා දීම සඳහා සහල් කිලෝ 3200ක් මනුස්ස අධ්‍යරණ වෙත පරිත්‍යාග කිරීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරෝපතාන ප්‍රදේශයේ තාප්‍රවැව නබඩවැව සහ ඉහළ දියුල්වැව ගම්වාසීන් කටයුතු කළා. අසරණත්වයටපත්ච්ච පිරිසට පරිත්‍යාගයක් කරන්න පින්කමක් හැටියට තමයි මේ කරන්නේ. මනුස්ස අධ්‍යරණ ආයතනයත් ඩයලොග් ආයතනයත් තවත් ඉදිරියට මේ වගේ සත්කාරයන් කරන්න එයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියන අපි ආශිර්වාද කරනා වගේම අපේ ස්තුතිය පිරිනම. ඉදිරියටත් මනුස්ස අධ්‍යරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව සිදු කරනවා. COVID-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුස්ස අධ්‍යරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන LOLC සමූහ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වයේ ඇතිවයි. ඒ අනුව LOLC සමගින් එක්ව පුත්තලම දිස්ත්‍රික්කයේ ඉරණවිල පිහිටි COVID-19 වෛරසය ආසාදිත බවට සැකකිරීම රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා මනුස්ස අධ්‍යරණ වෛද්‍ය උපකරණ ලබා දුන්නේ මෙලෙසේ. මින් ඉදිරියටත් LOLC ආයතනය අපි මේ සම්බන්ධුනා වගේම අවශ්‍ය හැම මොහොතකම LOLC ආයතනය අත්තල් බැඳ ගන්නවා කියන එක මතක් කරන්න ඕනේ. එම හලාවත ප්‍රදේශයට සම්බන්ධ වීම ගැන මනුස්ස අධ්‍යරණට LOLC ආයතනය වෙනුවෙනුත් මම ස්තුතිය පිරිනමනවා. LOLC සමග එක්ව මනුස්ස අධ්‍යරණ දිවයිනේ වැඩි අවධානයකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති. මනුස්ස අධ්‍යරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමවට පත් කරනවා. සුබ රාත්‍රියක්.